ඔබ නියෝජනය කරන බොහෝ මාධ්‍ය ආයතන ඊයේ දවසෙත් මම කියනවා රාජ්‍ය මාධ්‍ය ආයතනද ඇතුළුව පාර්ලිමේන්තු රැස්වීම් කථානායකවරයාගේ නීති විරෝධී රැස්වීම් වර්ජනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම ගන්න ලැබූ තීන්දුව ඔබ රටට කැඳවගෙන යන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි කියලා කියන හිසින්. ඒ තමයි ශීර්ෂය. අද දවසෙත් එහෙමයි. ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි. මේක මුළුම මනින්ම දෝෂ සහගත සාවද්‍ය යෙදුමක්. මම ඔබට චෝදනා කරන්නේ ඔබ දැනුවත් එක කරනවා කියලා නෙමෙයි. මම දැක අපේම සමහර මන්ත්‍රීවරුත් එළියට ඇවිල්ලා කියනවා එහෙම. ඒ නිසා කරුණා කළා අද දවසෙන් පස්සේවත් මේක නිවැරදි කරන්නයි කියලා කියන ඉල්ලීම තමයි පළවෙනි ඉල්ලීම. මේක පැහැදිලිවම සිද්ධ වෙන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තු වර්ජනය කිරීමක් නෙමෙයි. කිසිම ආණ්ඩුවකට පාර්ලිමේන්තු වර්ජනය කරන්න බෑ. මෙතන සිද්ධ වෙන්නේ ආණ්ඩුව විසින් කථානායකවරයා නීති විරෝධීව කැඳවන, සම්ප්‍රදාය විරෝධීව කැඳවන, ව්‍යවස්ථා විරෝධීව කැඳවන, ස්ථාවර නියෝග වලට පටහැනිව කැඳවන ලබන රැස්වීම් වර්ජනය කිරීම පමණයි සිද්ධ වෙන්නේ. මම ඔබට නැවත කියනවා පාර්ලිමේන්තුවක් පවතින ලෝක ඕනම රටක ප්‍රධාන කරුණු තුනක් යටතේ. එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දෙක ස්ථාවර නියෝග, තුන සම්ප්‍රදායන්. මේ තුනම කරු ජයසූරිය කථානායකතුමා විසින් උල්ලංඝනය කරනු ලබනවා. ඒ නිසා ඊට එරෙහිව පවත්වනු ලබන විරෝධයක් තමයි ආණ්ඩු පක්ෂ කණ්ඩායම කරන්නේ. ඒ නිසා ඉතාම ගෞරවයෙන් කාරුණික ඉල්ලීමක් කරනවා රටට ඒ නිවරදි ශීර්ෂය යටතේ මේ ප්‍රවෘත්තිය කැඳවගෙන යන්නේ කියලා කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් මිත්‍රශීලීව ඔබේ වෘත්තීය සගයක් වගේ මේ වශයෙන් මම මේ අවස්ථාවේ කරන්න කැමතියි.